बुत्तं हेतं भगवता बुत्तमरहति तिमे सुतं यदा भिक्कवे देवो देवकाया चवन दम्मो होति पंचस्स पुब्ब निमित्तानि पातु भवन्ति माला मलायन्ति वत्तानि किलिसन्ति तच्चेहि सेदा मुच्यन्ति खाये दुब्बन् नियं उक्कमति सके देवो देवासने नाभि रमति ते पिन्वत्नि මේ පින්වත් පිරිස බණපදයක් අහන්න ලෑස්තිලා සිටින්නේ අපි බුදුහාමුදුරන්ට චීවර ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා ක්‍රම දෙකකින් බුදුහාමුදුරන්ට සලකනවා මොකද අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මම බුදු සරණ යනවා කියලා කියනවා එහෙම කියන අපි බුදුහාමුදුරුවන්ට අපිට පුළුවන් උපරිම විදියට සලකන්න ඕන. ඒතර ඒ සලකීම් ආකාර දෙකකින් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව. ආමිස කියන්නේ දුටුගමන රජුරෝ රුවන්මැලිසෑය හැදුවෙත් ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් ආමිස පූජාවක්. අබේගිරි ජේතවනි ඔක්කොම ආමිස පූජා. මල් පහන් ගිලම්පස ආහාර පාන මේ ඔක්කොම ආමිස පූජා. ප්‍රතිපත්ති පූජා කියන්නේ අධ්‍යාත්මික ගුණ වගාව බුදුහාමුදුරු ගැන හිතලා අපිට බුදුහාමුදුරු මෙහෙම කියලා තියනවා කියලා අපි ඉවසන්න පුරුදු වෙනවා සමහර අවස්ථාවන් වලදී ඉවසන්න ඉවසීම ඉක්මවා යනකොට අපි බුදුහාමුදුරු ගැන හිතනවා අපේ බුදුහාමුදුරු මෙහෙම මෙහෙම ඉවසලා තියෙනවා ඒ නිසා මමත් මේ අවස්ථාව ඉවස ගන්න ඕන උහුල ගන්න ඕන अपे ए विधियेट अपे बुद्धुहामुदुरु अपेट मैत्रीयेन कियला तियेन कतंदर हरि पुद्दुमय यम किसि केनेक गेन तियेन अमनापे अप्रियभावे वैरय तरह क्रोधय संसिदेन्ने नत्तम अपेट द्वेषये आदीनव कियला तियेनो मैत्रीयेहि आनिसंस कियला तियेनो एतुर समहार वेलावट अपेट कोच्चर दंगलुवत् मे तरह नति करगन्न बाहे එච්චර අපේ හිතේ ඒකමයි මතුවෙන්නේ ඒකමයි උඩට එන්නේ ඉතින් ඒක ලොකු ශික්ෂණයක් හිතට අවශ්‍යයි තරහ ගන්න නැති කෙනෙක් බවට පත් වෙන්න කේන්ති යන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න අපිට නැවත නැවත භාවිතෝ බහුලීකතෝ භාවිතාව වැඩි කරන එකට කියන්නේ බහුලීකරණය කියලා භාවිතාව නැවත නැවත භාවිතාවට එන්න ඕනේ ඒකට කියනවා බහුලීකතෝ ඥානීකතාය වත්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසුමාරද්දාය බුදුහාඳුරන්ගේ ධර්මය යානාවක් බවට පත් කර ගන්නවා මේක ඇතුළෙම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන වස්තු කතාය අපි වාසය කරන ගෙදරට කියන ගෘහ වස්තුව කියලා රූප රැඳෙන රූප ඇවිල්ලා රැඳෙන තැනට චක්කු වස්තු ශබ්ද රැඳෙන තැනට සෝත වස්තු ගන්ධ සුවඳ රැඳෙන තැනට ගාන වස්තු රසය රැඳෙන තැනට ජීව වස්තු ස්පර්ශය රැඳෙන තැනට මේ කාය වස්තු වස්තුවක් කියන්නේ යම් කිසි කෙනෙක් නතර වෙලා රැඳිලා ඉන්න තැන අපි ඉන්න කය රඳවාගෙන ඉන්න තැනට ගෘහ වස්තු ඒ වගේම මනස රඳවාගෙන ඉන්න ඕන වස්තු කතාය බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල අපේ මනස රඳවාගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන අපි කයින් ජීවත් වෙන්නේ ගියේ ඇතුලේ නමුත් මනසින් අපි ජීවත් වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇතුලේ වස්තු කතාය අනුට්ඨිතාය කියන්නේක සොප්ප තිට්ටිත අනුට්ඨිතය කියන්නේ මේවා ලේසියෙන් උඩට ඉලිප්පෙලා එළියට යන්නේ නැති මට්ටමට ධර්ම මේවා හදවතේ ධාරණය දතාන ධම්මන නැත්තම් උපපරික්කති ධාරණයක් කරගන්නවා කිසි කෙනෙකුට කිසි දෙයක් නිසා මේක උඩට ඉලිප්පිලා එළියට යන්නේ නැහැ සුනාමි ආපු වෙලාවේ වතුර පිරුණ ගෙවල් වල ගෙවල්වල තියෙන සැහැල්ලු සැහැල්ලුගේ ඔක්කොම උඩට ඉලිප්පිලා දොරවල් වලින් ජනෙල් වලින්
එළියට පහ වෙලා ගියා. නමුත් ගෙවල් වල තිබිච්ච බර වස්තු තිබුණ යකඩ වගේ, ඔයගොල්ලෝ හුඟාක් බර ඒවා මහා කළු ගල් වගේ ඒවා එහෙම තිබුණා. ඒවට බාධාවක් වුණේ නැහැ. ඒ වගේ සමහර එක එක සුනාමි වගේ එක එක ඒවා ආව පස්සේ අපේ හිත ඇතුලේ තියෙන බුදුහාඳුර ගැන හැඟීම වෙනස් වෙලා යනවා. ධර්මයේ පිළිබඳව තියෙන හැඟීම වෙනස් වෙලා යනවා. සංගය පිළිබඳව තියෙන හැඟීම වෙනස් වෙලා යනවා. අන්න අනුත්ිතයි කියන නැවත උඩට ඉන්නේ නැතුව ඇතුළෙම මේක රඳවා ගත්තා වූ එකක් බවට පත් කර ගන්නවා. ඒතර පින්නතුනි ওই විදිහට බුදුහාමුදුරන්ගේ චේව ආමිසහ ප්‍රතිපත්ති, මහා සංඝරත්නයේ චීවර පින්ඩපත සේනාසන ගිලාන ප්‍රත්‍ය, ධර්ම රත්නයේට අපි ධම්මං සරණං ගච්ඡාමි කියන එකත් ප්‍රායෝගික වෙන්න ඕන. ඒකත් අපි කරන්න ඕන, ධර්මයට සලකන්න ඕන. කොහොමද ධර්මයට සලකන්නේ? සුනාත, ධාරේත, චරාත, ධම්මේ. තු ආකාර තුනකින් ධර්මයට සලකන්න ඕන. ධර්මයේ සලකන වැදගත්ම පළවෙනිම ආකාරය තමයි හොඳට බණ අහන්න හුරු වෙච්ච, පුරුදු වෙච්ච, යොමු වෙච්ච, කැමති. දසනාත කරන ධර්මවලදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් අසරණ නොවි, අනාථ නොවි වාසය කිරීමට බලපාන පසුබිම්වන ධර්ම 10ක්. අංගුත්තර නිකාය දසක නිපාත. ඒවට කියන්නේ දසනාත කරන සූත්‍ර ධර්ම. පළවෙනි එක තමයි ශීලවා හෝති. දෙවෙනි එක තමයි බහුස්සතෝ හෝති. දැන් 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි ආවා. අපේ රට වටේටම මුද. මේක දූපතක්. අපි මේ දූපතක ඉන්නේ. රට වටේම මුද තිබිලත් අපි මුදගෙන අහලා තිබ්බේ නැහැ. මුද මෙහෙම ගොඩට එනවායි කියලා සුනාමි වගේ වචනවත් අහලා තිබ්බේ නැහැ. අපේ රටේ අය හැමදාම පිටරට යනවා. පිටරට අය මෙහෙත් එනවා. පිටරට පදිංචි වෙලා තියෙනවා. නමුත් කිසි කෙනෙක් සුනාමි කියන වචනේ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. තිබුණා නම් භාගෙට භාගයක් බේරෙන්න තිබුණා. දන්නේ නැහැ මේක මෙහෙම එකක් තියෙනවා කියලා. බහුශ්‍රුති භාවය අපේ ආරක්ෂාවට හේතු වෙනවා. අපි රැකෙන බහුශ්‍රුති භාවය නිසා බොහෝ අසෝපිරු ධර්මයේ පිළිබඳ අසෝපිරු තැන් ඇති බව. තව නොඑක් දේවල් දන්න කෙනෙක් බවට පත් වීම. නොදන්න අය අපිව පාවිච්චි කරන, භාවිතා කරලා ඒ කට්ටියගේ වාසියට හරව ගන්නවා. අපේ නොදන්නකම සමහරයට හරි වාසියක්. අපේ නොතේරෙනකම සමහරයට හරි වාසියක්. ඉතින් ඔය වගේ වැළවීම පස්සේ අපි දන්නා හැම දෙයක්ම අහලා තියෙන්න ඕන. මේ ධර්මයේ තුලින් ලැබෙන පෝෂණයේ පුදුමාකාරයි. මේ ධර්මයේ තුල අඩුම ගන්න සුනාමි ගැනත් තියෙනවා. සමුද්ද වාණිජ ජාතකයේ වගේ ඒවයි සුනාමියක් ආපු හැටි සඳහන් වෙනවා. මේ ධර්මයේ ගැඹුරෙන් ගැඹුරට ගියාම හැම දෙයක් ගැනම අවබෝධයක් ඇති වෙනවා. බුදුහාමුදුරු සරුවඥයි කියලා කියන්නේ මේ ධර්මයේ කියවපු, දැකපු, අහපු අය බුදුහාමුදුරන්ට කියන්න පටන් ගත්තා බුදුහාමුදුරු එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ, හැම දෙයක්ම දන්න කෙනෙක් කියලා. මොකද මේ ධර්මයේ තුල හැම දෙයක්ම දෙයකින්ම පිරිච්ච එක, කේවල පරිපූර්ණං පරිසුද්ධං, හැම එකකින්ම පිරිච්ච එක. ඉතින් ඒක නිසා සුනාත කියන වචනේ හරි වටිනවා. ඊළඟ වටිනාම වචනේ තමයි ධාරේත. දතාණං ධම්මාණං අත්තං උපපරික්කති. ධර්මයේ ධාරණයක් නැතුව අපේ දුම අපේ විඥානන අටද පසලොස් චරණ ගුණයද ඇතියෙන් එමුනි සඳ පෙරුණු විඥාචරණ නම් ලද. මේ විඥාචරණ සම්පන්නෝ කියන එකට කවියෙන් විද්‍යා ඥාන 8යි. ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යා, පසලොස් චරණ ධර්ම. දැන් අපිට මේක ධාරණය තියෙනකොට විද්‍යාචන සම්පන්නෝ කියලා අපිට ඒකේ ඇතුළට යන්න පුළුවන්. ඒකම මම කිව්වේ. ධර්මයේ ධාරණය කර ගැනීම තුළ ඒ ධර්මයෙහි ගැඹුරට යාමේ දොර අරගන්න පුළුවන්. අපේ ඉඳන් දැන් අපි ත්‍රිවිද්‍යාව නාද පොබ්බේ නිවාස ආනොස්සති ආසවක්ෂේ කරක් ඥානය, ඒ වගේම මේ චතුපාතක් ඥානය. ඉතින් අපි අර විද්‍යා ත්‍රිවිද්‍යා කියන එකේ තව ඇතුළට යනවා. ඒතර ඔය වගේ මේ හැම දෙයක්ම ධර්මයේ ධාරණීය වුණොත් විතරයි මේක ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතුළට යන්න බෑ.
ඒ නිසා ධර්මාව බෝධයට යන කෙනෙක් ධර්මයේ ධාරණය කර ගැනීම සුණාත ධාරේත ධාරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ධාරණය වෙන්න නම් භාවිත බහුලීකත නැවත නැවත කියවන්න ඕන. වචසා පරිචිතා මනසානුපෙක්කින වචනේ මේක හුරු පුරුදු කර ගන්න ඕන. මනසින් මේක අනුව බලන්න පුරුදු වෙන්න ඕන. එතන ඒ නිසා පින්නතුනි අපි අහලා දෙන සප්තේද උග්ඝා කෞසල්‍ය වචසා මනසා වන්නතෝ සන්තානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ. ඒකට කියන්නේ සප්තවිද උග්ඝා කෞසල්‍ය. යම්කිසි බණ භාවනාදියක් කරනකොට මේක උග්‍රහ කියන්නේ උඩට ගැනීම. සප්ත ආකාර මේක අවබෝධ කරගැනීමේ කුසලතාවය. ඒකට කියන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි ওই විදියට බැලුවයින් පස්සේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපිට ලැබිච්ච වටිනාම වාසනාවක්. ඒක ඒහි පස්සික ගුණයෙන් යුක්තයි එන්න බලන්න කියලා ඕන කෙනෙකුට බල ඇවිල්ලා බලන්නේ කියලා කියන්න පුළුවන් එකක්. වහගන්න ඕන එකක් නෙවෙයි. සමහරලාට මේක නිකන් මේක දෙවියන්ගේ රහස් කියලා එහෙම එකක් නැහැ. සියල්ලම විවෘතයි. විවටෝ විරෝචති නෝ පටිච්චන්. ඒ නිසා ඕන කෙනෙකුට ඇවිල්ලා මේක බලලා මේක සුදුසු නම් අවබෝධ කරගන්න වටහා ගන්න පිළිගන්න පුළුවන් ධර්මයක් තමයි ලෝකේ තියෙන එකම ධර්මයේ බුදුහාඳුරගේ ධර්මය. වෙන ඒවා ටිකක් ඇතුළ ඇතුළට යනකොට ආහා ඒවට අත ගහන්න එපා දෙවියන්ගේ රහස් කියලා අපිව මගදී බාධා කරනවා. දෙවියන්ගේ රහස් කියලා ඒවා තියෙනවා. අපේ ධර්මයේ තුල රහසක් නැහැ. බුදුහාමුදුරන්ගේ චරිතය තුල රහසක් නැති නිසා අරහන් කියලා කියනවා. රහසත් පව නොකොට කෙලෙසරයුණු දුරුකොට නිසි ඌයෙන් පුදට අරහයන නම කියති මුනිදුට. අරහං අරහෝති නාමේන අරහං පාපං කරයේ අරහත් පලං පත්තෝ අරහං නාමතේ නමෝ. බුදුහාමුදුරු මුළු ලෝකෙටම විවෘත වෙච්ච උත්මේ විවෘත වෙච්ච චරිතයක්. ඒ නිසා පින්නතුන ওই විදියට සුණාත ධාරේත. තුන්වෙනි කාරණාව අපි ධර්මයේ හොඳ ඇසීම ධර්මයේ දැරීම තුළ තුන්වෙනි කාරණාව નિરાයාසයෙන් වගේ සිද්ධ වෙනවා. ධර්මානුකූල ධර්මයේ හදවතේ තැම්පත් වෙලා තියෙනකොට අපි දන්නව සිතයි සිතුවිලි දෙක උපමා කරන්න පුළුවන් මොහොදයි රැළයි වගේ කියලා. මොහොදේ නිතරම රැළි නැකිනවා. හිතේ නිතරම සිතුවිලි පහළ වෙනවා. රැළි නැගීම මොහොදේ ස්වභාවයක්. සිතුවිලි පහළ වීම සිතේ ස්වභාවයක්. රැළි නොනගින මොහොතක් මොහොදේ නැහැ. සිතුවිලි පහළ නොවන මොහොතක් සිතේ නැහැ. රැළි නැංවීම මොහොදේ ස්වභාවයයි. සිතුවිලි ඇතිවීම සිතේ ස්වභාවයයි. ඇත්තරම මොහොදයි රැළයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්මයි. ඇත්තරම සිතයි සිතුවිලි කියන්නේ දෙකක් නෙවෙයි එකක්මයි. මේ මොහොදේ රැළි එනකොට වේගයෙන් වෙරළට මූදෙහි ගොඩබිමට ආසන්න මූද තමයි හුඟක්ම සෙලවෙන්නේ. ඒ වගේ මෑත ගැඹුරු මූද නිහඬයි. ඒ වගේ උඩු හිත තමයි නිතරම සෙලවෙන්නේ. යටිහිත තැම්පත් වෙලා තියෙනවා. ඒතර යටිහිතේ සප්ත අනුසේ ධර්මano ඒකක හතක් තියෙනවා යටිහිතේ. ඒතර ওই විදිහට බැලුවෙන් පස්සේ මූදේ රැලි පෙරලි පෙරලි එනකොට මූද පතුලේ තියෙන රොන්මඩ වැලි වගේ ඒවා අර අර රැල්ලට මුසු වෙනවා. ඒ වගේ අපේ හිතේ සිතුවිලි පහළ වෙනකොට සිත පතුලේ ධර්මයේ තැම්පත් කරගෙන ඉන්නකොට ඒ දහම මේ සිතුවිලි වලට මුසු වෙනවා. ඒ අනුව අපේ තුළ දැහැමි වූ සිතුවිලි පහළ වෙන්නට ධර්මයේ ධාරණය කර ගැනීම ධර්මයේ ශ්‍රවණය කිරීම හේතු වෙනවා. ඉබේම අපේ සිතුවිලි යහපත් ඒවා වෙනවා. ඒකෙන් වචන යහපත් ඒවා වෙනවා. ඒකෙන් ක්‍රියාවල් යහපත් ඒවා බවට පත් වෙනවා. ඉතින් එම නිසා පින්වතුනි අද මේ පින්වත් පිරිසට මම මේ විශේෂයෙන්ම වොත්තං හේතං භගවතා වොත්ත මරහතාති මේසුතං බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා. අරිහත්ව බුදුහාමුදුරු විසින් මේ දේශනා කරා. මා විසින් මෙහෙම අහලා තියෙනවා කියලා ආනන්ද හාමුදුරු තමයි පවසන්නේ. යදා භික්ඛවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ මාලා මලායන්ති වත්තානි කිලිස්සන්ති තච්චේහි සේදා මුච්ඡන්ති කායේ දුබ්බන්‍යං ඔක්කමති සකේ දේවෝ
දේවාසනේ නාබිරමතිති. මේක කියන්නේ වැදගත් කාරණාවක්. මේක සූත්‍රයේ කියන්නේ පොබ්බ නිමිත්ත සූත්‍රය. පොබ්බ නිමිති කියන්නේ පෙර නිමිති කියන එකනේ. පොබ්බ නිමිත්ත සූත්‍රය. සිතුවත් බෝසතාණන් වහන්සේ පෙර නිමිති හතරක් දැකලා මහා අභිනිෂ්ක්‍රමණය කළා. දැන් මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේක කියන්නේ දෙවියන් දෙව්ලොවෙන් චුතවන චවනත ස්වභාව ඇති වෙනකොට එළඹ සිටි මරණය. දැන් දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට නිමිති පහක් පහළ වෙනවා. දැන් මිනිස් වශයෙන් අපෙත් එහෙම තියෙනවනේ. මිනිස් වශයෙන් අපි මේ ජීවිතයෙන් බැහැර වෙනකොට අපෙත් එක එක නිමිති පහළ වෙනවා. අපි ඒව ගැන හොයලා බලලා නැහැ එච්චර. නෝ කියනවා. ඉතින් වෙනද වගේ නෙවෙයි. වෙනද කන්නේ නැහැ. අද හොඳට කෑවා. ඊයේ රාත්‍රියේ හොඳට කාලා. ඒ වගේ වෙනද නාන්නේ නැහැ. ඊයේ හොඳට නෑවා. රවුලක් කැපුවා. ඊයේ බුදිය ගත්තා. කියලා අපි කියනවා අර පෙර නිමිති. අර ඉස්සර කන්නේ නැති කෙනෙක් වුණත් කනවා. ඉතින් අර පෙර නිමිති පහළ වුණාම. නිදාගන්නේ නැති කෙනෙක් වුණත් හොඳට නිදාගන්න. ඉතින් ඒ වගේ සමහර අය මැරෙන්න කිට්ට වෙනකොට ඒ අයගේ කටින් පිට වෙන වචන ඒවත් පෙර නිමිති. ඒ වගේම එයාගේ ක්‍රියාවේ මොන හරි වෙනසක් එකපාරට දකින්න හම්බ වෙන ඔය පෙර නිමිති. මිනිස් වශයෙන් අපි අතරනොත් යම් කෙනෙක් වෙන් වෙලා යනකොට එයාගේ යම් යම් හොඳ පෙර නිමිති නරක පෙර නිමිති අපි හිතුව යම් කෙනෙක් හොඳට නාලා කියලා ඉතින් කාලා බීලා හොඳට අලුත් ඇඳුමක් හේම ඇඳගෙන ඉතින් ලෑහත් වෙනව නම් එයා පෙර නිමිති අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ හොඳ තැනකට යන්න තමයි මේ හදන්නේ කියලා. සමහර අයගේ පෙර නිමිති ඊට වඩා වෙනස්. අර පෙර නිමිති අනුව අපිට හිතන්න පුළුවන් මෙයා මේ හොඳ තැනකට මෙච්චර හොඳට ඇඳලා පැළඳලා නාලා කියලා පිරිසිදු වෙලා මේ හොඳ තැනකටයි යන්න හදන්නේ කියලා අපිට නිකන් හිතා ගන්න පුළුවන් පෙර නිමිති වලින්. සමහර අය එහෙම වෙන්නේ නැහැ. සමහර අයගේ පෙර නිමිති වලින් අපිට හිතා ගන්න බැහැ මෙයා හොඳ තැනකට යයි කියලා හිතන්න බැරි අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ වගේ දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට ඒ දෙවියන්ගේ පෙර නිමිති පහක් පහළ වෙනවා. මිනිස්සු මේ ලෝකෙන් සදාට වෙන් වෙනකොට මිනිස්යන්ගේ එක එක එක්ක කියන වචනවල වෙනසක් දකින්න හම්බ වෙනවා. එක්ක එදිනෙදා ක්‍රියාවල වෙනසක් දකින්න හම්බ වෙනවා. එක්ක සිතුම් පැතුම් වල වෙනසක් දකින්න හම්බ වෙනවා. එතකොට ඔයගේ මොන හරි පෙර නිමිති. එතකොට දෙවියොත් මේ විදියට මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට පෙර නිමිති පහක් පහළ වෙනවා. මොකද එකක් තමයි දෙවියෝ පැලඳලා ඉන්න මල් මාලා මැලවෙනවා. එතකම මැලවෙන්නේ නැහැ. චුත වෙනකොට තමයි මල් මාලා මැලවෙන්නේ. චුත වීමේ පෙර නිමිත්තක් වශයෙන්. දැන් මේ පින්නතුන් අහලා තියෙන මහාභාරතයෙහි උපාඛ්‍යාන, ශකුන්තල උපාඛ්‍යානේ, නළුව උපාඛ්‍යානේ කියන මේවා අඩංගු වෙන්නේ මහාභාරතයට. ලස්සනම කතන්දර කීපයක් තමයි මේ ශකුන්තල උපාඛ්‍යානේ දුෂ්‍යන්ත ශකුන්තලා දෙදෙන අතර සම්බන්ධතාවයක් ගාන්ධර්ව විවාහ ක්‍රමයේදී විවාහ වීම පිළිබඳව දක්වන කතන්දරය. ගාන්ධර්ව විවාහ ක්‍රම අටක් තියෙනවා. රාක්ෂස විවාහය, ස්වයංවර විවාහය, ගාන්ධර්ව විවාහය. දුෂ්‍යන්ත ශකුන්තලා අතර ඇති වෙන්නේ ගාන්ධර්ව ඒ වෙලාවේ අමලතාතර කවුරුවත් නැහැ ඌනෝන්ගේ කැමැත්ත අනුව කටයුතු කිරීමයි. එතකොට දැන් නලසා දමයන්ති අතර නලෝපාඛ්‍යානියත් මහාභාරතයට අයිති තවත් කොටා. ඒකේ තියෙන්නේ නලසා දමයන්ති අතර විවාහය. එතකොට දමයන්ති නල කුමාරයා තෝරගන්නේ සොයන්වර විවාහයකින්. ඒකත් විවාහ වීමේ එක ක්‍රමයක්. දමයන්ති දැන් මල් මාලාව දමයන්ති කොච්චර ලස්සනද කියලා කියනවනම් දෙවි දේවතාවෝ පවා දමයන්ති විවාහ කරගන්න මේ බලාපොරොත්තු වෙනවා. දෙවි දේවතාවෝ වගේ පවා දමයන්තිව ප්‍රාර්ථනා කරනවා. නමුත් දෙවියෝ දැනගන්නවා දමයන්තිගේ හිත බැඳිලා තියෙන්නේ නල කුමාරයාත් එක්ක කියලා. ඒ අනුව දෙවියෝ මොකද කරන්නේ? දෙවියෝ නල කුමාරයාගේ වේශය ගන්න, රූපය ගන්නවා. දෙවියන්ට පුළුවන් එහෙම. ඕන කෙනෙකුගේ රූපය තමන්ට ආරෝපණය කරගන්න පුළුවන්. දැන් සමහරට අපි නිදාගත්තයින් පස්සේ සමහරට අපේ නැති වෙච්ච අම්මගේ මූණුවර අරගෙන යම් යම් භූතු වෙවිලා අපිට කතා කරනවා.
අහවල් දැනට යමු කියලා. ඉතින් අම්මනේ කතා කරන්නේ, අම්ම නෙවෙයි ඉන්නේ, අම්මගේ මූණ වර අරගෙන එනෝ. එක එක අපිව අමාරුවේ දාලා සතුටු වෙන්න කැමති බූතාදී අය. ආවෙන් පස්සේ දැන් අපිට අම්මගේ මූණ වර නෙමේ අහු පේන්නේ, අම්මනේ කතා කරන්නේ අපි යනවා. ගියෙන් පස්සේ ඒක කරදර වලට වැටෙන වෙලාවලුත් තියෙනවා. සමහර බූතයෝ අම්මගේ මූණ වර අරගෙන අපිට ඇවිල්ලා කතා කරන වෙලාවල් තියෙනවා. ඒතර ඔය වගේ දමයන්තියගේ හිත බැඳලා තියෙන නල කුමාරයත් එක්ක බව දැනගෙන ඒ දෙවි දේවතාවෝ නල කුමාරයාගේ මූණවර අරගෙන සොයන්වරියට පෙනී ඉන්නවා. අන්තිමට දමයන්තිය මල් මාලාවත් අරගෙන එනවා. එහෙට හිතාගන්න බෑ දැන් මොකද කරන්නේ කියලා ඔක්කොම නල වගේ. අර චුල්ලපන්ත කතාවේ මමයි චුල්ලපන්තක මමයි චුල්ලපන්ත කියලා අපි අහලා තියෙනවනේ. එහෙම මේ ආවයි ආවයි උනායි කියලා. එතකොට ඒ වගේ ඔක්කොම මේ නල කුමාරයා වගේ අන්තිමට ගමයන්තියට කරගන්න දෙයක් නැතුව දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරා මේ නල කුමාරයා තෝරගන්න. අන්තිමට ගමයන්ති තේරුම් ගත්තා මිනිස්සුයි දෙවියෝ අතර තියෙන වෙනස. මිනිස්සු ඇහි පිල්ලම් ගහනවා, දෙවියෝ ඇහි පිල්ලම් ගහන්නේ නැහැ. මිනිසුන්ට දාඩි දානවා, දෙවියන්ට දාඩි දාන්නේ නැහැ. මිනිසුන්ගේ මල්මාලා මැලවෙනවා, දෙවියෝ පැලඳලා ඉන්න මල්මාලා මැලවෙන්නේ නැහැ. මිනිසු ඇඳලා ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා, දෙවියෝ ඇඳලා ඉන්න වස්ත්‍ර කිලුටු වෙන්නේ නැහැ. මිනිස්සු පොළොවේ පය තියුවම හොඳට පය පොළොවේ පිහිටෙනවා, දෙවියෝ පොළොවේ පය තියුවම පොළොවට උඩින් තමයි පය හිටින්නේ. ඒතර මේ විදිහට දමයන්තිය මේ වෙනස්කම් අනුව ඇහි පිය ගහන, දාඩි දාලා තියෙන, මල්මාලාව මැලවිලා තියෙන, පොළොවේ හොඳට පය පිහිටුවාගෙන ඉන්න, ඒ වගේම ඒ විදිහට වස්ත්‍ර කෙළුරු ස්වභාවයක් දරන නල කුමාරයා හඳුනාගෙන ඔහුට මල් මාලාව පැලැන්දුවා. එතකොට මේ වගේ බැලුවයින් පස්සේ දැන් මෙතන සඳහන් වෙන හැබැයි දෙවි දේවතාවන්ගේ පැලඳගෙන ඉන්න මල් මාලා චුත වෙනකොට පෙර නිමිත්තක් වශයෙන් මැලවෙනවා. එච්චර විතරක් නෙවෙයි ඇඳගෙන ඉන්න වස්ත්‍ර කෙළුරු භාවයට පත් වෙනවා. එච්චර ඊළඟට දෙවි දේවතාවන්ගේ කවදාවත් දාඩි දාන්නේ නැහැ. නමුත් චුත වෙන්න කිත්තුව කිහිලි වලින් දාඩි දානවා. ඒ වගේම දේව කියන වචනේ තේරුම මූලික වශයෙන්ම දේව කියලා කියන්නේ බබලනෝ කියන එක. බබලන ශරීර ඇති අයටයි දෙවියෝ කියලා කියන්නේ. බුදුහාන් දේශනා කරන මහණින් ඔබලා තව තිසාවසි දෙවියන් දැකලා නැත්තම් අර ඈත එන ලිච්ඡවීන් දිහා බලන්න කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට පවසනවා. ඒ ලිච්ඡවිවරු ඒ වෙලාවේ ආපු ගමන හරියට දෙවිදේවතාවෝ ආව වගේ ලස්සන නීලවත්තා නීලවන්නා නීලලංකාරා, පීතවත්තා පීතවන්නා පීතලංකාරා, ලෝහිතවත්තා ලෝහිතවන්නා ලෝහිතලංකාරා. ලිච්ඡවිවරු නිල්පාට මල්මාලා පැළඳලා නිල්පාට වස්ත්‍ර ඇඳගෙන ඒ වගේම නිල්ලු නිල් මැණික් වගේ ඒවා පැළඳගෙන එනකොට හරියට දෙව් පිරිසක් එනවා වගේ බුදුහාමුදුරු වගේ කරලා තියෙනවා. ඒතර ඔය වගේ බැලුවෙන් පස්සේ පින්නතුනි මේ විදිහට සිරුරෙහි දැන් දෙවියෝ දිව්‍යාත්ම භාවයෙන් චුත වෙන්න හදනකොට එයාගේ සිරුරෙහි තියෙන බබලන ගතිය නැති වෙනවා. ශරීරේ දුර්වර්ණ වෙනවා. යහපත් වූ වර්ණේ අඩු වෙනවා. එච්චර විතරක් නෙවෙයි ඒ දෙවියෝ ස්වකීය දිව්‍යාසනයෙහි තවදුරටත් ඇලුම් කරන්නේ නැහැ. දැන් මේ පින්නතුන් ඉතල බලන්න අපේ කෙවල් දොරවල් වල බල්ලු බලල්ලු වගේ සත්තු ඉන්නවා. විශේෂයෙන් බලල්ලු වගේ සත්තු ඉතින් ගෙදරම ඉන්නවා. ඉතින් හරි කැමති. සමහර සත්තු ඉන්නවා මැරෙන්න කිට්ටු වෙනකොට අර ගේට ආස නැහැ. අතේ දාර කියලා කොහේ හරි ගිහිල්ලා මැරෙනවා. එහෙම අවස්ථාවල් අපි දන්නවා. ගෙදරම හිටියා මැරෙන්න කිට්ටු වෙනකොට අර ගෙදරට තියෙන ආසාව නැති වෙලා ඔය ඔළුව ඇරුණාතේ කියලා කොහේ හරි ගිහිල්ලා මැරිලා ඉන්න. ඒතර එහෙම වගේ දෙවි දේවතාවොත් චුත වෙන්නේ කිට්ටුව එයාගේ ආසනයේ තිබිච්ච ආශාව නැති වෙලා ආසනයේහි නොඇලුණු ස්වરૂපයක් ඇති වෙනවා. ඒතර මෙහිදී තමේනම් බික්කවේ දේවා චවන ධම්මෝ අයං දේව පුත්තෝති ඉති විදිත්වා තීහි වාචාහි අනුමෝදන්ති ඊතෝ සෝ සුගතිං ගච්ඡ සුගතිං ගත්වා සුලද්දං ලාභං ලබ සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිත්තිතෝ බවාහීතේ. අනිත් දෙවියෝ ඔක්කොම දැන් අපි
අපේ නෑදෑයෙක් ගේ අවසාන වෙලාවේදී කවුරු හරි මැරෙන්න හදනවනම් අපි කොච්චර දේවල් කරනවද? ආමුදුරු වඩම්මනවා, අත ගහලා අටපිරිකර පූජ කරනවා, අත ගහලා වෙනත් පුද පරිස්කාර ආදී පූජ කරනවා. අර හාමුදුරන්ට කියලා අවසාන ආසන්න බණ ටිකක් දේශනා කරන තමට ඒ හාමුදුරන්ට කියලා පිරිත් දේශනාවක් පවත්වන. ඇයි අපි මෙහෙම කරන්නේ? අපේ නෑදෑය හොඳ තැනකට යන්නයි. සුගතිගාමි වේවා කියන ප්‍රාර්ථනාව. අපි දන්නෝ දැන් මේ අපේ මේ නෑදෑය වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. අපි කොහාටද දුවන්නේ? පන්සලට දුවගෙන යනවා. කාටද කියන්නේ? හාමුදුරන්ට කියනවා. ඉක්මනින්ම එක්කරගෙන යනවා. මොකද අපිට ඕනකම තියෙනවා අපේ ඒ අපෙන් වෙන් වෙලා යන අපේ නෑදෑය හොඳ තැනකට යවන්න. දෙවියොත් එහෙමනේ කරන්නේ, පුදුමයි කියන්නේ. දෙවියොත් එහෙමයි. අනිත් දෙවි දේවතා ඔක්කොම ඉදට එකතු වෙනවා. අර මේ ලක්ෂණ දකිනකොට මල් මාලා මැලවිලා තියෙනෝ පේනවා, වස්ත්‍ර කිරුට වෙලා තියෙනෝ පේනවා, දාඩි දාන බව පේනවා, එයාගේ ආසනේ යට ඉඳගන්න වාඩි වෙන්නේ නැති ස්වරූපය පේනවා, ශරීරයේ වර්ණවත් බව අඩු වෙලා තියෙනෝ පේනවා. අනිත් දෙවි දේවතාවෝ දන්නවා දැන් මේ දෙවිය අපෙන් වෙන් වෙන්නයි හදන්නේ. ඒ නිසා දෙවියෝ මේ ඔක්කොම එකට එකතු වෙලා මේ දෙව් පුත්තම එළඹ සිටි මරණය තියෙනවා කියලා දැනගෙන වචන තුනකින් අර දෙව් පුතු සනසනවා. වචන තුනකින් දිව්‍ය පුත්‍රයාට සැනසිල්ලක් ලබා දෙනවා. මේ වචන තුන වැදගත් වෙනවා. සුගතියට මේ දෙව්ලොවෙන් චුත වෙලා පළවෙනි වචනේ තමයි සුගතියට යන්න කියන එක. මේ දෙව්ලොවෙන් චුත වෙලා සුගතිගාමි වෙන්න එක වෙන්න කියන එක තමයි පළවෙනි ආශිර්වාදය, පළවෙනි වචනය. ඊළඟට සුගතියට කියලා සුගතියට ගිහිල්ලා මනාවකට ලැබූ ලාභය ලබන්න එක. සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා මනාවකට ලැබුවා වූ ලාභය ලබන්න. දෙවෙනි අස්වැසිල්ල. ඊළඟට සුලද්ද ලාභය ලැබලා සුප්පතිත්තේ වන්න. දැන් මතකයිනේ? දැන් පළවෙනි එක තමයි සුගතිගාමි වෙන්න එක, වෙන්න කියන එක. දෙවෙනි ඉල්ලීම තමයි සුලද්ද ලාභය ලබන්න. තුන්වෙනි ඉල්ලීම තමයි සුලද්ද ලාභය ලැබලා සුප්පතිත්ත වෙන්න. ඔන්න දෙවියන්ගේ ඉල්ලීම් වටේට එකතු වෙලා අනිත් දෙවි දේවතාවෝ මේ දිව්‍ය පුත්‍රයාගෙන්, චොත වෙන්න හදන දිව්‍ය පුත්‍රයාගෙන් මේ කාරණාවල් ඉල්ලා හිටිනවා. ඒවං ගුත්තේ අඤ්ඤතරෝ බික්ඛූ භගවන්තං ඒතදවෝච කින්නුකෝ බන්තේ දේවානං සුගති ගමන සංකාතං කිංච බන්තේ දේවානං. දේවානං සුලද්ද ලාභ සංකාතං කිම්පන බන්තේ දේවානං සුප්පතිත්තිත සංකාතන්ති. එතන දැන් බුදුහාමුදුරු මේ කතාව දේශනා කරගෙන යනකොට හාමුදුරුනම ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරන්ගේ. මොකද්ද ප්‍රශ්නේ? හාමුදුරුනමක් මෙතන මේ හාමුදුරුන්ටනේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. හාමුදුරුනමක් අහනවා, ස්වාමීන් මේ අහනවා මේ ස්වාමීනි දෙවියන්ගේ සුගති ගමන කියලා කියන්නේ මොකක්ද? දෙවියන් දෙවියෝ සුගතිය වශයෙන් සලකන්නේ, අදහස් කරන්නේ මොකද්ද දෙවියන්ගේ සුගති ගමන? ඒ වගේම දෙවියන්ගේ සුලද්ද ලාභය කුමක්ද? ඊළඟට ඒ දෙවියන්ගේ මනාකොට සුප්පතිත්තිත මනාකොට පිහිටීම කියලා කියන්නේ කුමක්ද? ප්‍රශ්න තුනක් අහනෝ ඒ හාමුදුරුවෝ. මොකද්ද දෙවියන්ගේ සුගති ගමන කුමක්ද? දෙවියන්ගේ සුලද්ද ලාභය මනාසේ ලැබුවා වූ ලාභය කුමක්ද? දෙවියන්ගේ මනාසේ පිහිටීම කුමක්ද? මේ පින්නතුන දැන් ඒ ගැන මතකයි. manussantam ko bhikkhu devanam sugati gamana sankatam yam manussa bhuto samano tathagatappa vedite dhamma vinaye saddam patilabati idam කෝපන භික්කවේ දේවානං සුලද්ද ලාභ සංකාතං සාකෝපනස්ස සද්දා නිවිත්තා හෝති මූලජාතා පතිට්ඨිතා දල්ලා අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින්
ඉදං කෝ භික්කවේ දේවානං සුප්පතිත්තිත සංකාතන්ති. ඔන්න කාරණාව මහණෙනි, බුදුහන්සේ දේශනා කරනවර හාමුදුරුවෝ අහුවනේ ස්වාමීනි මොකද්ද සුගති දෙවියන්ගේ සුගති ගමන කුමක්ද, දෙවියන්ගේ සුලද්ද ලාභේ කුමක්ද, දෙවියන්ගේ මනාකොට පිහිටීම කුමක්ද, මේදී බුදුහාමුදුරුවෝ ඒක විස්තර කරනවා. එතකොට මිනිසත් බව දෙවියන්ගේ සුගති ගමන, දෙවියෝ සුගතියට යනවා කියලා අදහස් කරන්නේ මනුෂ්‍ය භාවයට පත් වීමයි, මනුෂ්‍යෙක් වීම. එතකොට අපි සුගතියට යනවා කියන්නේ දෙගොල්ලෝ හුවමාරු කරගෙන මේක, අපි මනුෂ්‍ය වෙලා ඉන්නකොට අපි මනුෂ්‍ය බව නෙවෙයි දිව්‍යමය බවක් ප්‍රාර්ථනා කරනවා, දෙව්ලෝක යන්න ලැබේවා කියලා. බෞද්ධ පින්නතුන්නම් ගෙනම් පරම නිෂ්ඨාව නිවනයි. අපි පතන්නේ අච්චරා සංඝාත මත්තම්පි අසුරු සැනක්වත් මේ සසර ඉන්න අපි ප්‍රාර්ථනා කරන්න එපා කියලා බුදුහාමුදුරුව අපිට දේශනා කළා තියෙනවා. අපි නිබඳවම ප්‍රාර්ථනා කරන්නේ පරම නිෂ්ඨාව වන නිවන් දැකීමයි. ලෝකේ වෙන වෙන ආගම් වල අය ප්‍රාර්ථනා කරන්නේ සුගතියට, සදාකාලික ස්වර්ගයට යන්නයි. වෙන වෙන ආගම් වල අය, Hindu ආගම, Islam, ක්‍රිස්තියානි වගේ අයගේ පරම නිෂ්ඨාව සුගතියයි, නිවන නෙවෙයි. ඒකට සුගතියට යන්න ප්‍රාර්ථනා කරනවා. දෙවියන් හා ඈත අති Hindu නැත්නම් ඈත අතීතයේ ඉඳලා ප්‍රාර්ථනා කරා බ්‍රහ්ම සහව්‍යතාවය. දැන් දෙවියෝ ප්‍රාර්ථනා කරන්නේ මනුෂ්‍ය සහව්‍යතාවය, මිනිසුන් ආයකට එකතු වෙන්න ලැබේවා කියලා. Hindu වගේ කට්ටිය ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්ම සහව්‍යතාවය, මහා බ්‍රහ්මියා එකට එකතු වෙන්න ලැබේවා කියලා. ක්‍රිස්තියානි ඉස්ලාම් වගේ අය දිව්‍ය සහව්‍යතාවය, ඒ වගේම සදාකාලික ස්වර්ගයට යන්න දෙවියන් හා එකට එකතු වෙන්න ලැබේවා කියලා. වෙන වෙන ආගමික අපි නිර්මාණවාදී ආගම් අපි බාරගන්නේ නැහැ. ඊශ්වර නිර්මාණවාදී ආගම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෛර්යානික ධර්මයක්, හේතුඵලවාදී දහමක්. අපි හේතුඵලවාදී තමයි අපි පිළිගන්නේ. එතකොට වෙන වෙන ලෝකයේ ආගම් තියෙනවා. නිර්මාණවාදී ආගම් ලෝකය දෙවියෝ මැව්වයි කියන අදහස පදනම් කරගෙන ඒ අය බලාපොරොත්තු වෙනවා සදාකාලික ස්වර්ගය, සදාකාලික අපාය කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය සදාකාලික ස්වර්ගයට යන්න තමයි පෙරම් පුරන්නේ. නමුත් පින්නතුනි බුදුහාඳුරු දේශනා කරන සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති, හරියට වැද්දා දැල දෑවම මේ දැලට ඔක්කොම කුරුල්ලෝ ටික අහු වෙනවා, එක කුරුල්ලෙක් දෙන්නෙක් විතරක් බේරලා යන කොහොම හරි. අර ඒ වගේ ස්වර්ගයට යන්න හම්බ වෙන්නේ බොහොම අතලොස්සක් දෙනාටයි, වැඩි හරියක්ම ගිහිල්ලා වැටෙන්නේ අපායට. බුදුදහම තුල සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කියන වගන්තිය අනුව සියලුම දෙනා මුදවා ගැනීමයි බුදුදහමේ බලාපොරොත්තුව. දේවවාදී ආගම් වල සදාකාලික අපායට ගියපු අය බේරා ගන්න වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා ඒ දේවවාදී ආගම් 14ක් දිනා සඳහා සඳහා පමණක් වෙන්න බෑ. ආගම අධ්‍යාම හැමගේ හිත සුව පිණිස වෙන්න ඕන. නමුත් දේවවාදී ආගම් බොහොම 14ක් දිනා වෙනුවෙන් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ස්වර්ගයට යන කට්ටිය විතරයි, අපායට යන කට්ටිය බේර ගන්න වැඩ පිළිවෙලක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බුද්ධෝවං බෝධිස්සාමි මුත්තවං මෝචේ පරේ තින්නවන් තාර ඉස්සාමි සංසාරෝ ගමහ අබ්බය. බුදුහාමුදුරෝ මේ මම මිදිලා අනිත් අය මුදවා ගන්න, මම සසර සයුර තරණය කළ අනිත් අය සසර සයුරින් තරණය කරවන්නට, මම ඒ වගේම මම මේ සියලු සංසාරයෙන් මිදිලා අනිත් අයත් මුදවා ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව කියලා බුදුහාමුදුරන්ගේ අදහස ඒකයි. එතකොට මේ විදියට බැලුවෙන් පස්සේ මිනිසත් බව තමයි දෙවියන්ගේ සුගතිය. දෙවිය සුගතිය වශයෙන් සලකන්නේ මනුෂ්‍ය භාවය. ඒ වගේම මිනිසත් උනායින් පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි යම් ශ්‍රද්ධාවක් යම් සදහයක් ලබනවනම් ඒක තමයි දෙවියන්ගේ සුලද්ද ලාභය. වෙන එකනේ ශ්‍රද්ධාව. ඒතර සුගති ගමන කියන්නේ මනුෂ්‍ය ලෝකය. ඒතර සුලද්ද ලාභය කියන්නේ ධර්ම විනය දෙකෙහි ශ්‍රද්ධාවන්ත බව. එතකොට ඊළඟට අපි යනවා සුප්පතිට්ඨිත. මොකද්ද සුප්පතිට්ඨිත කියලා කියන්නේ?
එතකොට අර ශ්‍රද්ධාව හිත තුළට පිවිසියට පස්සේ ඒ ශ්‍රද්ධාව හදවත ඇතුලේ මුල් බැහැගත් එකක් බවට පත් වෙයි. මූල ජාතක ශ්‍රද්ධාව හදවත ඇතුලේ මුල් බැහැලා තියෙනවා. අර මං කියන්නේ අනුට්ඨිතෝ කියලා. අනුට්ඨිතෝ අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ද. මේ ශ්‍රද්ධාව එයාගේ හදවතින් නැවත කවදාවත් උඩට මතුවෙලා එළියට යන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝයන් තුනුරුවන් පිළිබඳව තියෙන මේ හැඟීම. එතකොට ඒක ස්ථිර වීමට කියනවා අචල ශ්‍රද්ධා කියලා. මම නම් දන්නේ නැහැ සමහර අය සෝවාන් වෙලාද කියලා. නමුත් අපේ සමාජයේ තුල කවදාවත් තුනුරුවන්ගෙන් බැහැර නොවන අය නම් ඉන්නවා. පුදුමයි කියන්නේ එබඳුවයි හිටියා පෘතුගීසි ඌරු වෙනකොටත් හිටියා, ලන්දේසි ඌරු වෙනකොටත් හිටියා, ඉංග්‍රීසි ඌරු වෙනකොටත් හිටියා. කවදාවත් තුනුරුවන් අතහරපු නැති පිරිසක් මේ රටේ හිටියා. ඒ අය නිසා තමයි සාසනය රැකුනේ. ඒ කාලවල වලත් හිටියා. ඒ වගේ කවදා ඒ කියන්නේ ධර්මාවබෝධය තුළින් ශ්‍රද්ධාව හොඳට පිහිටුවාගෙන ඉඳපු අය නිසායි සම්බුද්ධ සාසනය ආරක්ෂා වුණේ, තුනුරුවන් රැකුනේ. ඒ හොඳට බණ තේරුම් අරන් තිබුණා. බුදුහාමුදුරුවෝ හැර වෙන ලෝකයේ සාත්‍රුවරේ සත්තා දේව මනුස්සා නම් බුදුහාමුදුරුවෝ තමයි දෙවි මිනිසුන්ට එකම සාත්‍රුවරයා කියන එක තේරුම් අරන් තිබුණා. ඒ නිසා ඒ සාත්‍රුවරයාගෙන් බැහැර වුණේ නැහැ කවදාවත්. අන්න ඒකයි කියන්නේ දැන් ශ්‍රද්ධාව දැන් අපේ තුමු දැන් සුගති ගමන කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉපදීම දෙවියන්ගේ. එතකොට ගබ්බ මේකේ උපජ්ජන්තේ නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. සමහර අය මැරිලා ගිහිල්ලා ආපහු අම්මලගේ කුසවලවල උප්පත්තිය ලබනවා. සමහර අය පව් කරපු අය ගිහිල්ලා නරක ආදී උපදිනවා. පින් කරපු අය සුගතියට යනවා. කෙලෙස් නිවපු අය පිරිනිවීමට යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන දිව්‍යාදී ලෝකවල දෙවියෝ පිළිබඳව සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්‍රවර්තන සූත්‍රයෙහි පමණ දිව්‍ය ලෝක 22ක් බුදුහාමුදුරන්ගේ දහම් හඬ සාදු නාදය දිව්‍ය ලෝක 22ක ත පැතිරිච්ච ආකාරය ධම්මචක්කප්‍රවර්තන සූත්‍රයේ දක්වනවා. එච්චර විතරක් නෙවෙයි දෙවිදේ බුදුදහම තුලයි දෙවියෝ කියන්නේ කවුද කියන්නේ කොහොඳට විග්‍රහ කරලා තියෙනවා. අනිත් ආගම් වල අය දන්නේවත් නැහැ දෙවියෝ කියන්නේ කවුද කියලා. බුදු දහම තුල අපේ දුමු දැන් සමහර දෙවි දේවතාවෝ ඉන්නව ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. දැන් රූපාවචර අරූපාවචර, ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන නේවසඤ්ඤා නාසඤ්ඤයතන ඒව අරූපාවචර ලෝක. මනුෂ්‍ය ලෝකයේ චාතුර්මහරජිකේ තාවතින්සේ යාමයේ තුසිතේ පරිනිර්මාණ වසවර්තිය පරිනිර්මාණ රතිය පරිනිර්මිත වසවර්තිය සප්තවිධ කාම ස්වර්ගය. එතකොට ඊළඟට ඊළඟට තව දිව්‍යාදී ලෝක බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත ඊළඟ පංච සුද්ධාවාස ප්‍රථම ධානයේ ලැබපු අය කියලා උපදින තැන්, ද්විතීයික ධානය ලබා ගත්තා, තෘතීයික ධානය, චතුර්ථ ධානය ලබා ගත්තා කියලා උප්පත්තිය ලබන තැන්. එච්චර විතරක් නෙවෙයි දෙවියෝ දැන් වලාහක දෙවියෝ, සීත වලාහක, වැස්ස වලාහක, අබ්බ වලාහක, මේ විදිහට වලාහක දෙවියෝ ඉන්නවා. වරුෂාව දැන් අපි හිතමු දැන් දේවෝ වස්තු කාලේන කියන්නේ එතන වස්ස වලාහක දෙවියෝ පුළුවන්. කලට වැසි වසීවා දේවෝ වස්තු, දේවෝ කියන්නේ වැස්ස. එතන ඒතර ඔය වගේ සීත වලාහක, අබ්බ වලාහක, උෂ්ණ වලාහක, ඔහොම කීක වලාහක දෙවි දේවතාවෝ ඉන්නවා. එච්චර විතරක් නෙවෙයි අපි පින්දෙන ගාථාවේ ආකාසට්ට බොම්මට්ට අහසේ වාසය කරන දෙවියෝ ඉන්නෝ, භූමියස්ස දෙවි දේවතාවෝ ඉන්නෝ, වෘක්ෂ දේවතාවෝ ඉන්නෝ, පර්වත දේවතාවෝ ඉන්නෝ, වන දේවතාවෝ ඉන්නෝ. ඊළාට ඊට අමතරව සුවඳට අධිග්‍රහිත දැන් එක එක ඒවයි. දැන් සමහර ඒවයි කොළ සුවඳයි, සමහර ඒවයි මල් සුවඳයි, සමහර ඒවයි ගෙඩි සුවඳයි, සමහර ඒවයි මුල් සුවඳයි. ඒ සුවඳට අධිග්‍රහිත දෙවි දේවතාවෝ ඉන්නවා. මූලගන්ධ, පපටිකාගන්ධ, ඒ වගේ පත්තගන්ධ, ඒ දෙවි දේවතාවෝ සුවඳ තමයි සුවඳට අධිග්‍රහිත අය.
ඉතින් ඒක නිසා ඔය වගේ බැලුවෙන් පස්සේ පින්නතුනි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි අර වගේ දෙවියන්ගෙන් සුගතිය කියලා උප්පත්ති ලබන්න සුලද්ද වූ ලාභය ලබන්න මනාසී ලැබුවා වූ ලාභය තමයි ධර්ම විනය දෙකේ පැහැදුණු කෙනෙක් වෙන්න කියන එක. ඊළඟට සුපදිට වන්න කියලා කියන්නේ ධර්ම විනය දෙකෙහි පැහැදීම ස්ථිර එකක් බවට පත් වෙන්න ඕන. ඒකයි සුපදිටති කියලා කියන්නේ. ඒක වෙනස් නොවන මොන හේතුවක් නිසාවත් මේ දිය වෙලා යන්නේ නැති එකක් බවට පත් කරගන්න ඕන. ඒ කියන්නේ ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගන්න ඕන. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේවට කියන පංච ඉන්ද්‍රිය ධර්ම. ඒ පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කර ගැනීම තමයි අපි මෙහිදී කරමු. ඒව ඒතමත්තම් භගවා අවෝච තත්තේතං ඉති උච්චති ආදි වශයෙන් යදා දේවෝ දේවලෝක චවති ආයු සංකයා ආදි වශයෙන් තවදුරටත් තයෝ සද්දා නිච්චරන්ති දේවානං අනුමෝදත දෙවියන් ආයු ගෙවිලා යාමෙන් යම් කලක දෙව්ලොවෙන් චුත වෙනවදන් එකල ඒ දෙවිය අස්වසල දෙවියෝ ශබ්ද තුනක් අර මුලින් කියපු ශබ්ද තුන ඒ ඇයට ප්‍රකාශ කරනවා ඒ මුලින් සඳහන් කරපු ශබ්ද තුන. ඉතින් එම නිසා පින්වතුනි අද දවසේ මේ පොබ්බ නිමිත්ත සූත්‍රයෙන් අපිට විශේෂයෙන් දෙවියෝ පවා සුගතිය වශයෙන් සලකන්නේ මේ මිනිස් ලෝකයයි. ඒ බඳු මිනිස් ලෝකයක ඉපදිලා ඉන්න අපි සුගතියක වාසය කරන අය වශයෙන් ඒ උතුම් බුදුහාමුදුරන්ගේ ධර්ම විනය පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගෙන නැවත නැවත බණ අහලා ශ්‍රද්ධාදී ගුණධම් වගා කරගන්න ඕන. ඒ වගේ මේ ශ්‍රද්ධාව වෙන වෙන විවිධ හේතු නිසා වෙනස් නොවන එකක් බවට පත් කර ගැනීම සඳහා නැවත නැවත ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්මයේ අසුරු කිරීමත් ධර්මාවබෝධය ඇති කර ගැනීමත් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා දෙවියන්ගේ සුගතියේ දෙවියෝ සුගතිය වශයෙන් සලකන මිනිස් ලෝකයේ අපි නැවත නැවත උපදින්න ප්‍රාර්ථනා කරමින් ඒ වගේම එබඳු ඔව් අපි ධර්ම විනය අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ධර්ම විනයෙහි ශ්‍රද්ධාදී ගුණ දියුණු කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරමින් ඒ වගේම ඒ ශ්‍රද්ධාව දවසින් දවස මූලජාතා මුල් බැහැගත්තා වූ එකක් බවට පත් කරගනිමු කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද දවසේහි මේ පින්වත් හැම දිනාම මාකොල දකුණ සරත් ඒජන්සී අධිපති සරත් රූපසිංහ මහත්මයාණන් සහ එම මහත්මියගේ දායකත්වයෙන් අද මේ මාහඟි ධර්ම දේශනාවේ සිදු කරන්නට යෙදුණා. අරමුණු වශයෙන් මියගිය මිල්ටන් විජේසේකර ආදරවර පියාණන්ට ඒ වගේම සරණීලිස් රූපසිංහ පෙම්බර පියාණන්ට මේ උතුම් පින්පෙත් ලැබේවා. පරලෝකයේ වශයෙන් සුකේ සුවපත් භාවයට පත් වේවා. දෙව් මිනිස් සපහා සාන්තෝ අමාමහ නිවන් දකීවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම කලන රූපසිංහ පුතුණුවන්ට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සේහන්ති රූපසිංහ දුවනියටත් කරන කියන කටයුතු සඵල වෙලා ආයු ආරෝග්‍ය භාග්‍යාදී සුව සම්පත්තියම ලැබේවා කියලා සාදු කියලා සෙත් පතන්න. මිහින් රන්දිව රූපසිංහ පුතුණුවන්ටත් මේ උතුම් කුසල් වල බලයෙන් තියෙන අපල උපද්ද දුරු වෙලා නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මානෙල් කොතලාවල මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මානෙල් කොතලාවල මෑණියන්ටත් තියෙන අසනීප ලෙඩ දුක් අපල උපද්ද දුරු වෙලා ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධර්මදේශනාවට සහභාගී වී සිටින සියලු දෙනාට නිරෝගී සුවයම චිරජීවනයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. බෞද්ධ ආනාලිකාව නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම දේශකයන් වහන්සේට හා බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව සම්පත්තියේ චිරජීවනය ලැබේවා. ඒ වගේ මේ සියලු කුසල් ලොවසසුන සුරකින දෙවි දේවතාවෝද අනුමෝදන් වෙලා දෙවියන්ගේ දෙව් විසුරු වඩා වර්ධනය කර ගනිත්වා, දෙවියෝ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ කුසල බලයෙන් අපි හැම දිනාටම ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සපත් දෙව් මිනිස් සපහා සංසාරික වශයෙන් අමමහ නිවන් සුවයත් අත්පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා විකා පුඤ්ඤන්තං දෙත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කීරීම් ආදි වශයෙන් ලබාගත් කුසලංගේ බලයෙන් අපි හැමතෙම සාන්ත වූ නිවන් සුවයම අත්පත් දේවා. අද දවසේදී බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්ම දේශනාව පවත්වා වදාළ මහරගම ශ්‍රී පඤ්ඤානන්ද මහපිරිවෙන් විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අධිකරණ මණ්ඩලයේ සම්මානනායක ශාස්ත්‍රපති පූජපාද වටගෙදර විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.